අයිබෝන් වල හැමෝටම ඉතින් හැමෝම අද සුපුරුදු පරිදි අයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. අදත් ඔයාලත් එක්ක ඔයාලට මේ දැන් අවුරුදු සීසන් ඉවර වෙලා දැන් ඉන්නේ ව්‍යාපාරයක් කරන්න, එහෙම නැත්නම් ඔයාලට යම් ආදායමක් හොයාගන්න කොහොමද කියලා හිතේ තින්න කාලෙම දැන් අතේ තියෙන කොහොමාර එකතු කරගත්ත මුදල් ඔක්කොම ඔයාලා ඔයාලගේ අපේ ඉතුරු වෙච්ච හැම මුදලක් මම දන්නවා මේ වෙලාවේ වියදම් කරලා ඉන්නේ අවුරුදු සමරන්න. ඉතින් ඔයාලට නැවතත් ඕනේ ඔයාලගේ ආදායම ස්ථිර කරගන්න. ඔයාලා ගොඩාක් අය හිතනවා ඇති මේ වෙලාවේ කොහොමද මම පටන් ගන්නෙ, පුංචියට පටන් ගන්න ඕනේ, මගේ අතේ ලොකුවට ආයෝජනය කරන්න මුදලක් නැහැ මේ වෙලාවේ, ලොකු ලොකු දේවල් කරන්න යන්නත් දැ මේ වෙලාවේ, ඒක නිසා පුංචියට මොනහරි පටන් ගන්න තියෙනවා නම් හොඳයි කියලා හිතන කෙනෙකුට මට හිතුණා මුලින්ම ඔන්ලයින් හරි ඔයාලගේ දක්ෂතාවය යොදාගෙන ඔයාලට කොහොමද කරන්න පුළුවන් කියලා තීරණය කරගෙන කරන්න පුළුවන්. අන් දෙයක් කියන්නේ ඉල්ලුම හැමදාම එක විදිහට තියෙන විදිහ ව්‍යාපාරයකට ස්මෝල් කියන්නේ ස්මෝල් බිස්නස් එකකට ස්වන් රැකියාවකට යොමු වුණොත් ඔයාලට ලබන අවුරුද්දේ අප්‍රියල් විතර වෙනකොට හොඳ ආදායමක් ගන්න මේක චුට්ට චුට්ට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් එහෙම ආදායමක් ගන්න කැමති කෙනෙකුට මට හිතුණා මේ දේ මතක් කරොත් හොඳයි කියලා. ඉතින් වැඩි කතාවක් නැතුව මම ඔයාලට කියන්නම් අද මේ ඔයාලට මම ස්වන් රැකියාවක් වශයෙන් මොනවද කරන්න පුළුවන් කියලා. ඔයාලට ස්වන් රැකියාවක් වශයෙන් මේ දොදොල් කියන ව්‍යාපාරය ඔයාලට පටන් ගන්න පුළුවන්. මොකද දොදොල් වලට මේ දවස්වල පුදුම විදිහේ ඉල්ලුමක් තියෙනවා. අර සීසන් එකක් දැන් අර ඔයාලා දන්නවනේ ගස කැවිල්ලක් කිව්වම යම් යම් සීසන් වලටනේ ඒකට ඉල්ලුමක් එන්නේ. දැන් කොණ්ඩ කැවුමක් ගත්තොත් අවුරුදු කාලයකට තමයි ඒකට ඉල්ලුමක් එන්නේ. ආස්මිකක් ගත්තොත් අවුරුදු කාලෙට ඉල්ලුම එනවා. එහෙම නැත්නම් යම් උත්සව අවස්ථාවකටනේ ඉල්ලුමක් ඇති වෙන්නේ. හැබැයි ඔයාලට මේ දොදොල් එක හදලා අත හුරු කරගෙන හොඳ ක්වොලිටියේ දොදොල් තියෙනවා අපි දැක්කම සමහර වෙලාවට ගන්න හිතෙන්නේ නැති. එහෙම නෙමෙයි, ඔයාලට පුළුවන් නම් ඔයාලට හොඳ රෙසපි එකක් අතහුරුවක් අරගෙන කරගෙන ඔයාලගේම දොදොල් එකක් ඔයාලට දැන් ඔයාට කෑවම හරි රසයි කියලා දැනෙනවා නම් ඔයාට ඒක තව කෙනෙක් කෑවම නැවත ඉල්ලයි කියලා හිතෙන තත්ත්වයට ඔයාගේ දොදොල් එක හදාගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් හොඳ ඉල්ලුමක් හදාගන්න. කියන්නේ හැමදාම මේ දොදොල් එකට හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් ඉස්සර ඇත්තටම අපේ ගෙදරත් දොදොල් තිබුණේ නැහැ, කන්නේ තරම් පැණි රාගෑමක් එහෙම කියලා නැහැ. ඒ වුණාට දැන් දොදොල් හරියට කනවා. ඒකට හේතුව හොඳ ක්වොලිටි දොදොල් එකක් නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් අන්නේ ක්වොලිටි දොදොල් එක හදාගන්න. ඉතින් ඔයාලා මේ YouTube එකේ සර්ච් කරන්න. YouTube මම රෙසපි එක දැන් දුන්නොත් ඔයාලා ඌකට කොටු වෙනවනේ. මම ඔයාලට කියන්නම් කොහොමද කරන්න කියලා. හැබැයි ඔයාලා තව තවත් රෙසපිස් බලන්න. ඔයාලා හිතන්නේ මේකේ රසය බලලා ඔයාලගේ අතේ හුරුව ගන්න. ඒකල ඔයාලට ඔයාලගේ රෙසපි එකක් හදාගන්න. දැන් ඔයාලා හිතේ මම ඔන්න දොදොල් හදනවා, මගේ රෙසපි එකම හදන්න ඕනද? මේ පෙන්නන රෙසපි එකම හදන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ රෙසපි එකක් හදාගන්න. මේ මම් පෙන්නන දේ හදලා එතෙන්ට කොටු වුණොත් ඔයාලගේ ගමන සීමා වෙනවා. ඒ නිසා එතෙන්ට සීමා වෙන්න එපා. ඔයාලා දොදොල් කොම දොදොල් එක මුලින් පටන් ගන්න. ඒකම තව බලන්න ඒකම කරන්න පුළුවන්. දැන් සමහර අය දොදොල් කන්න කැමති නැහැ, සමහර අය මස්කට් වර්ග කන්න කැමති. එන්නේ ඒ වගේ ඔයාගේ අර දොදොල් එක යන තව දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ දොදොල් එකට හොඳ මේ ඉල්ලුමක් ඇති කරගන්න. දැන් දොදොල් හදන්නේ කොහොම? ඔයා මුලින්ම හිතන්නේ පා මට මේකට ලොකු දේවල් ඕනේ කියලා. මම ඒකයි ඔයාලට කිව්වේ මේ වෙලාවේ ඔයාලා ළඟ තියෙන දේවල් වලින් මම පුංචියට පටන් ගන්න විදිය කියන්නම් කියලා. ආ මට මේකට ලොකු තාච්චි නෑ, පතු ගන්න පතු නෑ එහෙම කියලා හිතන්න එපා. ඔයාලා තියෙන දෙයින් පටන් ගන්න. දැන් බිස්නස් එකක් කරන්න ඉස්සෙල්ලා ඕනම දෙයක ඔයා අතේ හුරු අරගන්න ඕනේ. චුට්ටක් හදලා පුරුදුනා ඒක වේට් කරන්න ගියොත් ඔයා අමාරු වැදෙනවා. ඔයා පොට්ට පොට්ට චුට්ටක්
හදන්න උත්සාහ කරන්න එක කොලි තියෙනකම් ඔයා හදාගන්න. දැන් ඔයාලා මුලින්ම දොඩොල් කියපු ගමන් පොල් කෙටි 10ක් 15ක් දාලා එහෙම හදන්න යන්න එපා. ඔයාලට දැන් පොල් කෙටි දෙකක් ගත්තොත් කිලෝ දෙකක රෙසිපි එකක් හදාගත්තකි. මම කියනවා ඔයා මුලින්ම පුරුදු වෙන කෙනෙක් නම් කිලෝ දෙකක් හදන්න යන්නත් එපා. කිලෝ එකක පොල් ගෙඩියක් ගා ගන්න. හැබැයි මේ පොල් ගෙඩිය ගන්නකොට ඔයාලා හොඳට අර වේලිලා වැටෙන පොල් ගෙඩියක් ගන්න. එහෙම නැතුව අර අමුතු කලටි කඩෙන් ගේන පොල් ගන්න උත්සාහ කරන්න එපා. දොදොල් හදන කෙනෙකුට පුළුවන් නම් ගෙදර පොල් හොඳට වේලිච්ච පොල් ගෙඩියක් යොදා ගන්න. සාමාන්‍ය පහේ අර චූටි පොල් නෙමෙයි, සාමාන්‍ය පහේ චූටි පොල් ගෙඩියක් නෙමෙයි, හොඳ ටිකක් පිරිච්ච පොල් ගෙඩියක් ගත්තොත් ඔයාලට දොදොල් කිලෝ එකක් හදන්න. පොල් ගෙඩි දෙකක් හීනියට ගා ගන්න. මේක හීනියට ගාලා ඔයාලට බෙන්ඩර් කර ගන්නත් පුළුවන්. පොල් ගෙඩි දෙක උකු මිටි කිරි දෙකම ගන්න. ඊට පස්සේ පොල් ගෙඩි දෙකක ප්‍රමාණයට නම් ඔයාලා අමු හාල් පිටි ග්‍රෑම් 350ක් ගන්න. ඒක ඔයාලට ගෙදර බෙන්ඩරේ වුණත් කොටලා ගන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් කොටන තැන් තියෙනවනේ ඒ තැනකට දීලා හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට සීනි ග්‍රෑම් 750ත් 800ක් වගේ ගන්න පුළුවන්. මම මේ කියන්නේ කිලෝ දෙකක පොල් ගෙඩි දෙකක ප්‍රමාණයට. ඔයාලට මේක වෙනස් කරලා හදාගන්න පුළුවන්. අඩු කරලා හරි කමන්න, අතහුරු වෙනකම් හදාගන්න. මේ ටික තමයි ඔයාලට ඕනේ. ඊට පස්සේ ඔයාලා සීනි චුට්ටක් අර පාට ගන්න, හොඳට කර කරලා කළු පාට වෙලා කැට නොවැත්වෙන විදිහට හදාගන්න. ඒක කැට තියන්නේ නැතුව එහෙම හදාගන්න. ඒකට අරබුදු මුංගු ටිකක් ඔයාලට කැමති දේවල් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මිටි කිරි ටික වෙනම ගන්න, දිය කිරි ටික වෙනම ගන්න. දිය කිරි ටික අරගෙන ඔයාලා ඊට පස්සේ අර හාල් පිටි ටික කලවම් කරන්න. කලවම් කරලා ලිපේ තියලා හොඳට හැඳි ගන්න. හැඳි ගාගෙන යනකොට අර උක්කු ගතියක් ඔයාලට දැනෙන. එහෙම නැත්නම් බිබිල් දාන ගතියක් එනකොට ඔයාලා අර අයින් කරපු මිටි කිරි ටික දාන්න. මිටි කිරි ටික දාලා ඉවර වෙලා කලවම් කරලා ටිකක් වෙලා යනකොට ඔයාලට හැන්දට එහෙම නැත්නම් පත්තට ඔයාලට දැනේ හයිය ගතියක්. අන්න ඒ හයිය ගතිය දැනෙනකොට ඔයාලා අර ගත්තු සීනි ටික එකතු කරන්න. එකතු කළා දැන් ඔයාලට තේරෙනවා දොදොල් කියනකොට කොයි වගේ දෙයක්ද කියලා. ඒ විදිය එනකොට මේ ඝන ප්‍රමාණය එනකොට ඔයාලට මේක ලිපෙන් පාගන්න පුළුවන්. ඒ විදියට තමයි ඔන්න දොදොල් එකේ රෙසිපි එක. ගොඩාක් අයට රෙසිපි එක ප්‍රශ්නයක් වෙන හින්දා මම ඒ ටික මතක් කරේ. ඉතින් ඔයාලට මම දොදොල් හදන විදිය පෙන්නනවා. ওই විදියට බලන්න. මේක ඔයාලට ලොකුවට මම මේ රෙසිපියක් හදන හැටි එහෙම රෙසිපි පෙන්නන මේ channel එකක් නෙමෙයිනේ මගේ. මම ඔයාලට business එකක් ගන්න idea එකක් දෙනවා. අන්න ඒ idea එක ඔයාලා ඔයාලගේ රෙසිපි එකකට ඔයාලගේ විදියට හදා ගන්න ඕන නිසා ඔයාලා ඔයාලගේ දේවල් එකතු කරන්න. මට ඕනේ ඔයාලට මෙන්න මේ දෙයින් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. මේ අදහසින් ඔයාලට දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්වන්න විතරයි. දැන් ඔයාලා ඊළඟට ඔයාලට දැන් කොහොම හරි ඔයාලා YouTube channel දෙකක් තුනක් හරි බලලා රෙසිපියට ඔයාලගේ රෙසිපි එකකට දොදලා ගන්න පුරුදු වුණා නම් ඊළඟට ඔයාට එන ප්‍රශ්න කොහොමද මම මේක අලෙවි කරන්නේ. දැන් ඔයාලට මම මුලින්ම මතක් කරන්නම් දෙයිලඟට ඔයාලට BR ප්‍රශ්න එනවා කියලා මම දන්නවා. මේක පටන් ගත්ත ගමන්ම මේ අපි BR එක ගන්න ඕනේද? ඔව්, ඔයාලා මේක කඩවල වලට කෑලි වශයෙන් විකුණන්න. එහෙම නැත්නම් කිලෝ ගණන් 500 එහෙම කපලා කඩවල වල අලවි කරන්න ඕන නම් ඔයාලට BR එක ගන්න වෙනවා. පැකේජ් එකක් පිටින් යනවනේ. එහෙම නැතුව ඔයාලා මේක ඔන්ලයින් ඔයාලා ගන්න ඔන්ලයින් පේජ් එකක් කරා, TikTok එක කරා, දැන් ඕනතරම් බිස්නස් කරනවානේ. ඒ වගේ කරනවා නම් ඔයාලට පුළුවන් ටික දවසක් BR එක නැතුව ඔයාලගේ අතට යම් මුදලක් එකතු කරගෙන ඔයාලගේ රෙසිපි එක 100%ක් ක්වොලිටි කියන මට්ටමට එනකන් BR එක නැතුව කරන්න. හැබැයි මගේ මතේ නම් ඔයාලා මේක කරන්න පටන් අරගෙන චුටි කාලයක් යනකොට ඔයාගේ ටාකට් එකක් තියෙනවා නම් ලංකාව වටේටම බිස්නස් එක කරගෙන යන්න. ලංකාවෙන්
පිටවක් තියෙන ඕඩස් ගන්න කල්පනාවක් තියෙනවා නම් ඔයාලා මේ කරන අතරතුර හිමීට ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔයාගේ BR එක ලබා ගන්න. මම හැම වීඩියෝ එකකම මතක් කරනවා BR එක ගන්න කොහොමද කියලා. ඔය ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා එයාලට කියන්න මම මෙහෙම පුංචියට ව්‍යාපාරයක් කරනවා, ඒ පුංචියට ව්‍යාපාරයක් කරන්න මට ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න අවශ්‍යයි කියලා. එතකොට එයාලා දැනුවත් කරනවා ඔයාට කොහොමද කරන්න කියලා. ඊළඟට ඔයා දොදොල් කියලා විතරක් ඉල්ලන්න එපා, ආ රස කැවිලි කියලා විතරක් ඉල්ලන්න එපා, ඔයා කියන ආහාර නිෂ්පාදන සඳහා කියලා. එතකොට එහෙම ගත්තම ඔයාට ඒ BR එකෙන් ඕනම ආහාර වර්ගයක් නිෂ්පාදනය කළ වෙළඳපොළට දාන්න පුළුවන්. එහෙම ගත්ත BR එක ඔයාට මුළු ජීවිත කාලෙම වත්කමක් වශයෙන් ළඟ තියාගන්න පුළුවන්. ඒකෙන් ලැබෙන බෙනිෆිට් එහෙම නැත්නම් වාසි ඔයාට BR එක ගත්තට පස්සේ පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයේ යම් දවසක යම් තැනකට ගේන්න ඔයාට අතේ ස්ථාවර මුදලක් නැත්නම් බැංකුවකට ගිහිල්ලා එහෙම නැත්නම් මූල්‍ය ආයතනයකට ගිහිල්ලා ඔයාට අපි කියන්නේ ලෝන් එකක් ගන්න, එහෙම නැත්නම් ණයක් ගන්න උවමනා වුණොත් ඔයාගේ මුලින්ම අහන්නේ ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙනවද කියලා. අන්නේ නීතිමය අවශ්‍යතාවයක් ඔයා සපුරාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා හිතන්නකො ටික කාලයක් යනකොට ඔයාට සුපර් මාකට් එහෙම නැත්නම් අපි මෙහෙම කියමු කුකීස් ආතන වගේ ආයතන වලට ඔයාගේ රෙසිපි එක කොහොම හරි එහෙම නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක දාන්න උවමනා වුණා කියලා එයාලා මුලින්ම ඔයාගෙන් අහන්නේ ඔයාගේ බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙනවද කියලා. අන්නේ ඒකදී ඔයා ඔහු කියන තැනට එන්න නම් ඔයාගේ BR එක තියාගෙන ඉන්න. ඔයා පිටරවටට ඔයා දැන් මෙහෙම හිතන්නකෝ TikTok එක හරහා FB page එක හරහා ඔයාට එනවා පිටරටින් orders. මේ පිටරටින් orders එන්න පටන් ගත්තමත් ඔයාගේ BR එක ඔයාට වැදගත් වෙනවා. අන්න ඒ නිසා ඔයා ව්‍යාපාරේ කරගෙන යන අතරතුර ඔයාගේ BR එක ලබා ගන්න. එතකොට ඔයාට පුළුවන් බයක් නැතුව ව්‍යාපාරය තුළ රැඳිලා ඉන්න. පුංචි කාලයක් ඔයා BR එක නැතුව අර විදිහට ඔන්ලයින් කරන්න අවට ඉන්න අයට බෙදාහරින්න, ඔයාගේ නෑදෑයන්ට යාළුවන්ව දැනුවත් කරන්න මම මෙහෙම දෙයක් කරනවා මෙහෙම තියෙනවා මගේ නිකන් චුට්ටිකක් දීලා බලන්න. එතකොට යාළා ඒ රසය දැනගත්තම ඔයාට දවසෙන් දවස ඉල්ලුම වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි ඔයාලා ව්‍යාපාරයකට පිවිසෙන්න ඕනේ. එක පාට අපිට ව්‍යාපාරයකට පිවිසෙන්න හරි අමාරුයි. පුංචි පුංචි පියවර වලින් තමයි ලොකු ගමනක් යන්න පුළුවන්. අද මේ කතා කරන මමත් තාම පියවරවල් තියෙනවා. සමහර තැන්වලදී මාත් කඩා වැටෙනවා මේ දේවල් කොහොමද කරන්නේ කියලා. කියන්නේ සමහර තැන්වලදී ඒ තරම් මේ අද වැටෙන අවස්ථා තියෙනවා. ඒ වුණත් ආයෙත් චූටි කාලයක් ඇතුළත හිත හදාගෙන නැවත ව්‍යාපාරයේ රැඳිලා ඉන්න උත්සාහ කරනවා. මට මේක ලොකු වටිනාකමක් තියෙන නිසා, මට මේක ගොඩක් ප්‍රයෝජනවත් නිසා ඒ විදිහට ඔයාලත් කරන්න ගන්න. ඉතින් කොහොමද ඔයාලා දැන් පැකින් එක කරන්නේ, කොහොමද මේක ඔන්ලයින් කරනවා නම් කරන්නේ, කඩවල් වලට සුපර් මාකට් දානවා නම් දාන්නේ, සුපර් මාකට් දානවා නම් ඔයාලට ඔයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකක් එහෙම නැත්නම් ලේබල් එකක් හදාගන්න වෙනවා. ඒ ලේබල් එක අවශ්‍ය දේවල් ඔයා පොඩ්ඩක් නිෂ්පාදිත දිනය එස්පයරි ඩේට් එක. දැන් ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඊළඟට මේ කල්ති දෙතොල් එක කාලයක් පුස් හැදෙන්නේ නැතුව තියෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට පුංචි සීක්‍රට් එකක්, මේක හැමෝම මගෙන් අහන දෙයක් නේ, අක ආහාරයක් කියලා පුස් හැදෙන්නේ නැති වෙන්න කොහොමද තියාගන්නේ කියලා. ඇත්තටම මගේ නිෂ්පාදන වලට මම තාම එහෙම කුකුත් දාන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලා හදන කළුද දොල් එක එහෙම නැත්නම් ඔයාලා නිෂ්පාදනය කරන ආහාරය ඔයාලා හදන ප්‍රොඩක්ට් එක අරගෙන යන්න ආහාර පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. එහෙම තියෙනවා ඒ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔයාට මුණ ගැහුනම ඔයාට කියා ඔයා කියන්නේ මිස් මට මෙන්න මේක කරගන්න උවමනායි, මේක කල් තියාගන්න මොන හරි පුළුවන්. එයාලා ඔයාලට උපදෙස් දෙනවා මෙන්න මේ විදිහට කරන්න කියලා. ඔයාලගේ ඒ ආහාර අරගෙන යාලා පරීක්ෂණ කරලා බලනවා ඔයාගේ අඩුපාඩු මොනවාද තියෙන්නේ, පුස්ප දෙන්නේ හේතුව මොකද්ද කියලා. එතකොට ඔයාට පුළුවන් ඒ නිරධාරීන් තුම් කට්ටියකින් උදව් අරගෙන ඔයාගේ නිෂ්පාදනයට අවශ්‍ය ඒ අනුමුද්‍රාව්‍ය එකතු කරලා ඔයාගේ අර කල් ඉකුත් වීමේ දිනේ හරිගස්ස ගන්න. ඊළඟට ඔයාලා මගෙන් අහනවා කල් ඉකුත් වීමේ දිනේ නිෂ්පාදනය
හදාගන්නේ කොහොමද කියලා. ඔයාගේ සාම්පල් එක ගන්න, සාම්පල් එක අරගෙන ටික කාලයක් තියලා බලන්න මේකේ පුස්සෙන්න, රසය වෙනස් වෙන්න, පැහැ වෙනස් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. අන්න ඒ කාලේ තමයි ඔයා ඔයාගේ ප්‍රොඩක්ට් එකෙන් කල්ලිකුත් తిරිමේ දිනේට දාන්න පුළුවන්. කොහොමත් ආහාර එකදී මම අනුමත කරන දෙයක් තමයි අපි ලොකු ව්‍යාපාරික කෙනෙමෙන්නේ, අපි සාමාන්‍ය චුංචි ස්මෝල් බිස්නස් කරන අයනේ. ඒ නිසා කිසිම ආහාරයක් අවුරුද්දක් දෙකක් තියාගන්න හදන්න බැහැ. මම දන්න විදිහට මම කරන දේ මගේ උපරිම කාලේ මාස 6යි සමහර නිෂ්පාදන වෙන. මම මේ මාස 6 ඇතුළත මගේ පඩක් නැවත මිලදී අරගන්න කොච්චර හොඳ තත්ත්වයක් තිබ්බත් අරගෙන නැවත අලුතෙන් දා එතන ඉතුරු වෙලා තිබ්බොත් ඒ ටිකට දෙනවා, රිටර්න් දෙනවා කියන්නේ අන්න එහෙම. ඉතින් ඔයාලත් මාස 3ක් කලද දෙල්ලේකට නම් මාස 3ක්වත් දාන්න එපා. මාසෙ කාලේ ඇති මන්නම් කියන්නේ චුට්ට, ඒ කියන්නේ රසය වෙනස් වෙනවා. පුස් රසක් තෙල් ගස් රස වෙනස් වෙනවා. ඒක ඔයාගේ බ්‍රෑන්ඩ් එකට හොඳ නැති වෙනවා. ඒ නිසා එහෙම කරන්න උත්සාහ කරන්න. දැන් ඔන්ලයින් කරනවා නම් ඔයාලට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඔන්ලයින් කරන කෙනෙකුට දැන් යාලා ගන්න එවලට අවශ්‍යනේ. ඒ නිසා ඔයාලට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒක නිසා මුලින් බලන්න ඔන්ලයින් වලින් ඔයා ඔයාගේ ප්‍රොඩක්ට් එක හදාද කරන්න. එතකොට ඔයාට හොඳ අත්දැකීම් ටිකක් එකතු කරගෙන ඔයාගේ ව්‍යාපාරය ගන්න කරන්න වෙයි. ඊළඟට ඔයාට මේක පැකින් කරන්න පොලිතින් එකක් ඕන වෙනවා. මේ පොකින් පොලිතින් එක ඔයාලට පොලිතින් මිලදී ගන්න තියෙනවා. ඕනම් ප්‍රදේශයක ඔය පැකින් බඩු ගන්න තියෙන කඩවල් වලින් කේක් බඩු ගන්න තැන්වල සමහර වෙලාවට තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා තොග ගන්න පුළුවන් අයට තොග ගන්න පුළුවන්. තොග ගන්නවා නම් අඩු මිලට ගත්ත හැකි. එහෙම නැත්නම් ඔයාගේ ඇත්තේ මිත්තලක් නැත්තම් කිලෝ එකේ ප්‍රමාණය හරි ගන්න පුළුවන්. ඊට අඩුයි දෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම ගරගෙන ඔයා ඒ විදිහට කරන්න, ලස්සන ලේබල් එකක් ප්‍රින්ට් කරගන්න, ඔය දේවල් කළා ඔයාගේ ව්‍යාපාරේ පුංචියට පටන් ගන්න. මන් දකින හොඳම දේ ගුණණියක් ඕ කවුරු හරි ස්මෝල් බිස්නස් එක ස්වන් රැකියාවක් කරන්න ආසාවක් තියෙනවා නම් පුංචියට පටන් ගන්න. දුදුල් එකෙන් පටන් ගන්නවා නම් දුදුල් කතක් කරන ගම බලන්න මාස්කට් වර්ග කරන්නේ කොහොමද කියලා. එහෙම අර ප්‍රොඩක්ට් එකට බ්‍රෑන්ඩ් එකතු කරගෙන, ඒ කියන්නේ එක ප්‍රොඩක්ට් එක රැඳී ඉන්න එපා. පටන් ගන්න එක ප්‍රොඩක්ට් එකක වුණාට ඔයාලඟ ප්‍රොඩක්ට් ටික කාලයක් යනකොට අඩුම තරමේ පහක් අත් තියාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට ලොකු වාසියක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට දොදොල් ව්‍යාපාරය කරන හැටි, මම දොදොල් රෙසිපි එකක් නෙමෙයි දුන්නේ, මට බැනලා එවන්න එපා රෙසිපිය පැහැදිලි නෑ කියලා. මට ඕන ඔයාලට දොදොල් රෙසිපි එකක් දීලා මේ රෙසිපි එකක් හදන්න පුරුදු කරන්න නෙමෙයි. මට ඕනේ දොදොල් කියන ව්‍යාපාරයට ඔයාලව අද්දව ගන්න. මොකෝ හොඳ ඉල්ලුමක් තියෙන, හොඳ ආදායමක් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කරන්න. ඔයාලා හිතන්න දොදොල් කිලෝ එකක් රුපියල් 1000කට වගේ අලවි වෙන්නේ. දොල ඉතින් කිලෝ දෙකක් හදාගත්තොත් රුපියල් 2000. ඔයාලා හොඳටම දන්නවා ඔයාලට දොදොල් කිලෝ දෙකක් හදන්න රුපියල් 2000ක් වැය වෙන්නේ නැහැ. චුට්ටක් හදලා බලන්න රුපියල් 5600කින් හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට හොඳ ලාභයක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නිසා. ඒ වගේම හොඳ ඉල්ලුමක් තියෙන නිසා මට ඕනුනේ මෙන්න මේ දේ කළා ඔයාලට ස්වන් රැකියාවක් කියන තැනට එන්න පුළුවන්. ගුහණියකට ගෙදර ඉන්නකොට පුල් ගෙඩි දෙකක ප්‍රමාණය හදන්න පැයක් යයි. ඔය පැය කාලේ ඔයාලට ඕන තරම් හොයාගන්න පුළුවන්. බබාලා ඉස්කෝලේ ගියාම හොයාගන්න පුළුවන්. චුට්ටක් උත්සාහ කරලා බැලුවොත් ඔයාලට හොඳ ආදායමක් ගන්න පුළුවන්. දවසකට ඔයාලට මුල් කාලේ දොඩොල් කිලෝ දෙකක් හදාගත්ත රුපියල් 1000ක ලාභයක් ගන්න පුළුවන්. පහු වෙනකොට ඔයාට සමහර වෙලාවට දවසකට දොඩොල් කිලෝ 10ක් දුන්න කියන්නේ 1500 ගානේ දවසකට 10ක් දුන්නොත් ඔයාලට රුපියල් 15000ක් විතර හොයාගන්න පුළුවන්. ඉතින් ඒ ගාන මාසයකට බලන්නකෝ 15000 30 වැඩි කරත් කීයක් යයිද ඔයාලට? රුපියල් 150000ක් විතර මේ ව්‍යාපාරය තුළ ඔයාලට හොයාගන්න පුළුවන්. අපි 150000 අයින් කරත් ඔයාට මාසයකට 100000ක් විතර ආදායමක් ඔයාට නිකන් ගෙදර ඉන්න කාලේ යදෝලා හොයාගන්න පුළුවන්. ඉතින් මාසයකට මේ වගේ හොඳ බිස්නස් එකක් කරන්න තියදී අපරාධ නිකන් කාලේ නිසා මම ඔයාලට කිව්වා පුංචි පුංචි දේවල් ටික එකතු කරගෙන පුංචියට පටන් ගන්න. එතකොට හොඳ ගමනක් යන්න පුළුවන්.
මට ඕන උනේ රෙසිපියක් දීලා ඔයාලව එක තැන කොටු කරන්න නෙමෙයි. ඔයාලගේ රෙසිපියකට ඔයාගලගේ බ්‍රෑන්ඩ් එකකට ඔයාලා එළියට එනවා දකින්න. ඉතින් ඔයාලට ඒ දේ කරන්න ශක්තිය ඇති කියලා මම හිතනවා. මම දන්නවා අපේ රටේ ගෘහණියන් හරි දක්ෂයි. අපේ කාන්තාවන් හරිම මේ දෙයක් කරන්න ගත්තම හරි උත්සාහවන්තයි. ඒක කරන්න පුළුවන්. කොතනින් හරි අල්ලගත්තොත් එයාලගේ ගමන හරි මේ දුර එයාලා හිතන්න ඇති තැන්වලට යන්න පුළුවන්. ගොඩාක් අය මන් දැන් එහෙම දකිනවා. ඒ නිසා ඔයාලටත් පුළුවන් කියන තැන ඉඳලා පටන් ගන්න. ඔයාලට හොඳ ව්‍යාපාරිකාවක් වෙන්න පුළුවන්. ඉතින් දැන් අද වීඩියෝ එක හරහා මම ඔයාලට රෙසිපි එකක් නෙමෙයි දුන්නේ, දොදොල් හදන හැටි පෙන්වන්න. හැබැයි තව දේවල් හොයන්න බලන්න එකතු කරලා ඔයාලගේ රෙසිපියක් දෙන්න දාදා ගන්න. එතකොට ඔයාලට දුර ගමනක් යන්න පුළුවන්. මේ සම්බන්ධව මොනව හරි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙනවා. ඔයාලට බිස්නස් අදහස් එහෙම නැත්නම් මොනව හරි දෙයක් අදහසක් ගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න, මම කියලා දෙනවා. මට පුළුවන් විදිහට මම උත්තර දෙනවා. ඒ වගේම ඉතින් ඔයාලට මොනව හරි අදහස් ටිකක් ගන්න මම ලයිව් එකක් එන්න බලාපොරොත්තු වෙනවා. ඒක හැබැයි මට අඩුම තරමේ 10 දෙනෙක්වත් එකතු වෙන්න ඕනේ. ඒ කැමැතියි කැමැතියි කියලා කමෙන්ට් එකක් දැම්මොත් මම අනිවාර්යෙන් මේ ලබන සතිය ඇතුළත ඔයාලව එකතු කරගන්න වෙලාවක් දාගන්නම්. ඒකත් මතක් කරන ගමන් ඉතින් අද වීඩියෝ එක ඔයාලට දැනුමක් ලැබුණා නම්, පුංචිට ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් ලැබුණා නම් තව කෙනෙකුට ඒ අදහස ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා ලයික් එක කමෙන්ට් එක එකතු කරන්න. ඔයාලට මොන ප්‍රශ්න තිබ්බත් කමෙන්ට් එකක් දාන්න මට පුළුවන් විදිහට උත්තර දෙනවා. ඉතින් අද චැනල් එක දකින්න කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමක් මම ඔයාලගෙන් කරන ගමන් අදට මම මගේ වීඩියෝ එකෙන් නතර වෙනවා. ඊළඟට මේ වගේ ව්‍යාපාර අදහසකින් ඔයාලා ළඟ හමුවට එන බලාපොරොත්තු වෙමි.